ගුවන්තොටුපළ කිහිපයකට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවන බවට ලද තොරතුරක් මත ගුවන්තොටුපළ ආරක්ෂාව තර කර ඇති බවට අද ප්‍රධාන පුවත්පත් රැසකම පළමු පිටුවේ තොරතුරු වාර්තා කර තිබුණා. බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට සහ මත්තල ගුවන්තොටුපළට ප්‍රහාරයක් එල්ල කිරීමට ත්‍රස්ත කණ්ඩායමක සූදානමක් ඇති බවට අදාළ ඊමේල් පණිවිඩය තුල තොරතුරු අන්තර්ගත වී තිබුණු බවටයි අදාළ පුවත්පත් තොරතුරු වාර්තා කර තිබුණේ. මේ පිළිබඳව සියද ටීවී ප්‍රවෘත්ති ගුවන් සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයෙන් විමසීමක් කළා. ඒදී අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ සියලු ගුවන්තොටුපළ ආරක්ෂාව මේවන විට දැඩි කිරීමට පියවරගෙන ඇති බවයි. ලද තොරතුරකට අනුව එම පියවරගෙන ඇති බවද අදාළ ප්‍රකාශකයා සඳහන් කර සිටියා. කෙසේ වෙතත් යුද්ධ හමුදාපති ජෙනරාල් ශවීන්ද්‍ර සිල්වා මහතාගෙන්ද අප මේ පිළිබඳ විමසීමක් කළා. එහිදී යුද්ධ හමුදාපතිවරයා ප්‍රකාශ කර සිටියේ ත්‍රස්ත ප්‍රහාරයක් ගුවන්තොටුපළ වෙත එල්ලවීමේ කිසිදු තර්ජනයක් මේවන විට නොමැති බවයි. එය අසත්‍ය තොරතුරක් මත පදනම් වූ සිදුවීමක් බවද යුද්ධ හමුදාපතිවරයා සියත ප්‍රවෘත්ති අංශය සමග පැවසුවා. මේ පිළිබඳව ශ්‍රී ලංකා පොලිසියද පරීක්ෂණ සහ විමර්ශන ආරම්භ කර ඇති බවට මාධ්‍ය තොරතුරු වාර්තා කර තිබූ බැවින් අප පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිච්ච නිහල් තල්දුව මහතාගෙන්ද විමසීමක් කළා. එවිට පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාද සඳහන් කර සිටියේ එවැනි සිදුවීමක් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා පොලිසිය වෙතද උපදෙසක් ලැබී නොමැති බවයි. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.